සෞඛ්‍ය සේවාවට අදාළ පහසුකම් සම්බන්ධයෙන් වූ ගැටලුවක් මුල් කරගෙනමින් අද පෙරවරු 7 සිට දහවල් 12 දක්වා සියලු සෞඛ්‍ය සේවාවලින් ඉවත් වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව තීරණය කළා. විරෝධතා ව්‍යාපාරයක් මේ ක්‍රියාත්මක කරන ඇතන වර්ජනයක් නෙමෙයි වර්ජනය කරන්න පුළුවන් වුණාට අපි මේ රටේ මිනිසු ගැන හිතලා කොවිඩ් ගැන හිතලා වර්ජනය කරන්නේ නැහැ විරෝධතා ව්‍යාපාරයක් ඉරිපත් කළා තියෙනවා විරෝධතා ව්‍යාපාරය ලංකාවේ රෝහල් 1103ක් සමස්ත රෝහල් පද්ධතිය සම්බන්ධ වෙනවා හැබැයි කොරෝනා රෝහල් වල අපි මේ ව්‍යාපාරය කරන්නේ නැහැ ඒ වගේම විශේෂිත රෝහල් රිජ්ජාරය අලමාර රෝහල කාසලිවිදේ කාන්තාර රෝහල පිළිකා රෝහල වැනි විශේෂ රෝහල් 15ක අපි මේ විරෝධතා ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන්නේ නැහැ ඒකලට අපි උපදෙස් දීලා තියෙනවා තමන්ගේ විරෝධය සටහන් महाजन सौख्य परीक्षा संघम संघम गणना उदयन सीट मध्यान दुराधक्वाईलंका महाजन सौख्य परीक्षक वरुण अदीन उदयन हत्या दुलाहा कोविड मार्दन राजकारी कटीतुलदी एनकरण कटीतुलर्ण कर සංවේදී කාරණාවන විශේෂයෙන්ම රෝගීන් රෝහල්ගත කිරීම ඒ වගේම මරණ පරීක්ෂණ සහ ඒ ආදී කටයුතු සිද්ධ කිරීම රෝග නිවාරණ කටයුතු ඇතුළු අනෙකුත් සුවිශේෂී කාරණා මෙහිදී අපි ඉෂ්ට කරනවා රෝගීන්ගේ පැත්තෙන් මේ පිළිබඳ සලකා බලලා කෙසේ වුණත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් යහපත් ප්‍රතිචාරයක් අපි බලාපොරොත්තු වෙනවා මේ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් බලාපොරොත්තු වුණේ මේ රටේ මිනිසුන්ට වෙන පීඩාව අවම කරලා සෞඛ්‍ය බලධාරීන් සහ රජයේ බලධාරීන්ගේ ඇස්සරවන්න ඉතින් අපි ඉදිරි දින කිහිපේ අපි ඔවුන්ට දෙනවා මේ ඇස්කන් නාස තියෙන රජයේ අමාත්‍යවරුන්ට අමාත්‍ය මණ්ඩලයට ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් මේ සෞඛ්‍ය සේවාව නිවැරදි පීලට ගෙනල්ලා එක කණ්ඩායමකට විතරක් බීමනාසියට 78කින් වැඩි කරපු අසාධාරණේ විසඳන්න අපි නැවත ඉල්ලනවා මේක පැය 4ක කරපු ක්‍රියාවලියක් විදියට අමතක කරලා දැම්මොත් ඉදිරි ක්‍රියාමාර්ගයේ ඊට වඩා වෙනස් එකක් වෙන්න ඉඩ තියෙනවා වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වුණා අද ලංකාව පුරාම මේ විදිහට අරගලයක් අරයන්නේ අපේ රටේ ඉන්න ජනතාවට කොවිඩ් වදුර වෙලාවේ හොඳම සේවාවක් සෞඛ්‍ය සේවාවක් ලබා දෙන්න අපිට අවශ්‍යතාවය තියෙනවා අපේ කැපවීම තියෙනවා නමුත් අපිට අවශ්‍ය පහසුකම් අවශ්‍ය ප්‍රමාණයට ලැබිලා නැහැ මේ හැම කෙනෙක්ම බොහොම මානසික පීඩාවලුත් එක්කලා තමයි වැඩ කරන්නේ එක් කණ්ඩායමකට හැමදේම ලැබෙද්දි අනිත් සියලුම සෞඛ්‍ය කණ්ඩායම් වලට කන් හැන්දෙන් තමයි බෙදන්නේ අරගොල්ලන්ට ලොකු හැන්දෙන් මේගොල්ලන්ට කන් හැන්දෙන් එහෙම වෙන්න බෑනේ අපි වඩාත් මේ වෙලාවේ මුදල් පිළිබඳ කතා කරන්න කැමති නැහැ මේ වගේ අරගලයකට යන්න අපි කැමති නැහැ නමුත් මේ තත්ත්වයට අපිව ඇදලා දාලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යතුමියගේ ඇතුළු ඒ රජයේ තියෙන අත්නෝමික දෙක ක්‍රියාකලාපය මෙලෙස සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීම හේතුවෙන් අද දිනේ කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීම සඳහා පැමිණි ජනතාව පත් වූයේ දැඩි අපහසුතාවයකටයි පෝලි මැදින් ගිහලා පිටින් ඉන්න කට්ටියට එහෙම දෙන්න බෑ. හරිද? පෝලි මක් හැදෙන්න. අන්නතල පිට කට්ටිය තේරුම් පෝලි මක් දාන්න. පෝලි මඩ යන්න. පෝලි මඩ යන්න. පෝලි මඩ යන්න. නැත්තම් පෝලි මක් හැදෙන්න. පල්ලඩ යන්න. පාන්දර 3:30 දා මෙතන ඉන්නේ. හරිද? මිනිස්සු මෙතනට ඇවිල්ලා ඉන්නේ. කිසිම දෙයක් කරන්න තිය එක්කෝ බලධාරීන් මෙතනට ඇවිල්ලා ඉදිරිපත් වෙලා කියන්න ඕනේ මේක. කියන්න නැතුව මහත්තුරු ඇතුළට එලා හැංගිලා ඉඳලා මොකද්ද මේකේ තේරුම? කී දෙනෙක් ඉන්නවද මෙතන? අපේ ගෙවල ළමයි ඉන්නවද? අපි ඔක්කොම දාලා තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. තීන බඩේට අමතර අමතර දේවුනා ඉල්ලන මේගොල්ලෝ මිනිස්සු කන්න නැතුවත් ඉන්නවා මේ එදා දවස වේල හොයාගන්න බැරි මිනිස්සු. එහෙම තියෙද්දි මේ වැඩවට උදේ කීයටයි පොලිමට ආවේ අපි ආව මෙතන තුනේ ඉඳන් දැන් මේ වාහන මේ මෙතනින් කොවිඩ් හැදෙන්නේ නැද්ද කියලා බොරුවට පාරවල් වල චෙක් පොයින්ට් දානවා දැන් මෙතනම බලන්නකෝ ඉතින් ඡන්ද කාලේදී ඡන්ද දෙනවා නම් හැමිට තන්තන් වල ලස්සනම ඡන්ද දෙනවා නමුත් මේකෙදී එක දිගටම පොලිමේ ඉන්න ඕනේ ඒක හරි අසාධාරණයිනේ සාධාරණයක් තියෙන්න ඕනේ නැතුව වැඩක් නැහැ මෙහෙම මොකද්ද මේ පාන්දර තුනේ ඉඳලා ඇවිල්ලා ඉන්න නම්බර නැහැ ඒක හරි නැහැනේ සෞඛ්‍ය අංශ කිහිපයක් මෙලෙස අද දින එන්නත් කරන ක්‍රියාවලීන් ඉවත්වුවත කලුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී
කොට්ටාසේ කොවිඩ් මර්ධන එන්නත ලබා දීම වෛද්‍යවරුන්ගේ මැදිහත්වීමෙන් සිදු වුණා. කලබල කරන්න එපා. ડોක්ටර්ස් ලැබිලා විඳින්නේ. මේ වෙලාවේ ස්ට්‍රයික් එකක් යනවා. පොඩ්ඩක් උදව් කරන්න වැඩේ කරගෙන යන්න. කොහොම වගේ කරනවා මම ඇත්ත වශයෙන්ම කරනවා පාන්දරාවේ පස්වෙනිදට තමයි නම්බරය අස්සම් කරේ ඊට පස්සේ ආයෙත් දැනගන්න ලැබුණා ස්ට්‍රයික් එකක් නිසා මේක විඳින්න නැහැ කියලා ඊට පස්සේ දැනගන්න ලැබුණා මට නිරදර්ශනයකින් ගමේ ඉන්න මේ මේක නැවත වාරයක් විඳිනවා ඔබතුමාලට කියලා විඳ ගන්න පුළුවන් කියලා බොහෝ වගේ කරනවා මේ මෙදිහත් කළා දින දොස්තර මහතුරුන්ට ඇත්ත වශයෙන් කිව්වොත් පොලිසිය නිලධාරීන්ට අතරම ලොකු දෙයක් අපි සන්තෝෂයි මොකද මෙහෙම වෙච්ච දේ අපි ඇවිල්ලා ගොඩාක් වෙලා පාන්දර හතරමාරේ ඉඳලා හිටියා මෙතන බොහොම රස්තිය අද වුණා ඊට පස්සේ අපි ගියා ගෙවල් ගියාම තමයි අපෝ දැනගත්තේ මේ ડોක්ටර්ස්ලා ඇවිල්ලා දෙනවා කියලා මේක ඇත්තරම අපි අගය කරනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.